අයිබෝවන් සුබ දවසක්. අගෝස්තු මාසේ 16 වෙනිදා හවස 6:28ට ග්‍රහලොවේ සෙන්පතිය කුජ ග්‍රහය තමන්ගේ රාශිය වූ මේෂ රාශියට පිවිසෙනවා. මේ මේෂ රාශියට පිවිසිලා ඔක්තෝබර් මාසේ 4 වෙනි දින දක්වා මෙම රාශිය තුල රැඳී සිටිනවා. ඉතින් ඒක හින්දා ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් වේවි. මොකද හේතුව මම හිතන්නේ බොහෝ ග්‍රහමාරු වෙනවා. නමුත් මේ සෙන්පතිය නියෝජනය කරන කුජ ග්‍රහය මෙසේ මේෂ රාශියට පිවිසීම තුළ අපි දන්න විශේෂ රාජයෝගයක් නැත්තම් පංච මහා පුරුෂ යෝග වලින් එකක් වන බලවත් යෝගයක් මේ අවස්ථාවේ යෙදෙනවා. ඉතින් ඒක නිසා රුචක යෝගයේ යෙදීමත් එක්ක ඔබට ලග්න කිහිපයකටම වඩාත්ම වාසනා ගුණයක් පෙනෙන්න තිබෙනවා. ඉතින් ඒක හින්දා ඔබ බොහොම උනන්දුවෙන් බලන් ඉන්න ග්‍රහමාරුවක් විදිහට මේ ග්‍රහමාරුව සලකන්න පුළුවන්. ඔබට පුළුවන් මෙම ග්‍රහමාරුව Facebook කරහා YouTube කරහා බලනවා වගේම ඔබට මම ලිපි ලියන පත්‍ර කීපයකට මම ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට ඒනුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම පලාපල විස්තරය තුළ ඔබට යම් දෙයක් තියෙනවා පුද්ගලිකව මට කතා කරලා අහන්න පුළුවන්. නැත්නම් ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාට කතා කරලා අහන්න. අහලා ඒ දේ දැනුවත් වෙලා ඔබගේ අසුබ තත්ත්වයන් සහ සුබ තත්ත්වයන් මොනවද කියන එක දැනගන්න මම බොහොම සරලව ඔබට සෑම කෙනෙකුටම තේරෙන ආකාරයට තමයි මම මේ පලාපල විස්තරයන් ගෙනෙන්නේ. අපි වීඩියෝ එක යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඔබගේ ලග්න 12ට අදාළ මුලින්ම මේෂ ලග්නය. රාශි චක්‍රයේ පළවෙනි රාශිය වන මේෂ රාශිය ගැන අපි කතා කරනකොට මුලින්ම ඔබේ ග්‍රහ පිහිටීම ගැන කතා කරොත් හොඳයි. ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහ පිහිටීම් තිබෙනවද කියන එක බලන්න. එයින් ඔබට බොහොම සරලව මේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වේවි. මේෂ ලග්න හිමි ඔබේ මෙම කුජගේ ග්‍රහමාරුව සිදුවීමත් සමග ඔබගේ ලග්නාධිපති ලග්නස්ථානයේද දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ සිකුරු රාහු සඳුද, හතරවැන්නේ බුධද, පස්වැන්නේ රවි ග්‍රහයාද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නමවැන්නේ ගුරු කේතු ග්‍රහයින්ද, දහවැන්නේ සෙනසුරුද, 11 වැන්නේ ග්‍රහයින් නැහැ, 12 වැන්නේ ග්‍රහයින් නැතුව තමයි මේ ආකාරයෙන් ඔබට මෙම මේෂ රාශියට කුජ සම්ප්‍රාප්ත වීම බලා ගන්න පුළුවන්. ඉතින් ඔබේ පලාපල ගැන කතා කරනකොට ඔබට බොහොම සුවිශේෂයි. මොකද ඔබගේ ලග්නාධිපති තමයි මේ අවස්ථාවේ බලවත් වෙන්නේ. විශේෂයෙන්ම රාශි චක්‍රයේ පළවෙනි රාශිය විදිහට අපි මේෂ ලග්නය ගන්නකොට ඔබට රුචක නැමැති පංච මහා පුරුෂ යෝගයක් උදා වෙමින් තමයි මේ ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ඇත්ත වශයෙන්ම සුවිශේෂ වූ වරප්‍රසාද අත් කරගන්න පුළුවන් කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍යාංශයේ රැකියාවක් බලාපොරොත්තු වෙන සිටින ඔබට එම කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වගේම වෘත්තීය දියුණුවට අධ්‍යාපන කටයුතු වලට වැඩිපුර කාල සීමාවක් ඔබට යොමු කරන්න පුළුවන්. වගේම එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුව තුළ උදරගත ආබාධ වගේම ආහාර ද්‍රව්‍යමේ දුර්වලතා ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරොත් හොඳයි. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන් වන ඔබට අධ්‍යාපන කටයුතු වලට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම් වලට නැඹුරු වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට ඇතිවෙන යම් යම් සුළුසුළු අවහිරතා මේ රුචක යෝගය නිසා රුචක යෝගයේ උදා වීමත් සමග ඇත්තටම දුර්වල යාවි. ඒ වගේම තමයි ඔබට සුබ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති බලවත් වීමත් එක්කම. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අඟහරුවාදා දිනවල නිර්මාංශව සිට කතරගම දෙවියන් සිහි කර ඔබ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට බොහොම සාර්ථක ග්‍රහමාරුවක් බවට මෙම ග්‍රහමාරුව පැහැදිලිවම පත් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය ගැන කතා කරනකොට ඔබේ වෘෂභ ලග්නයේ ග්‍රහගෝචරය ගැන කතා කළ යුතුයි. විශේෂයෙන්ම ඔබගේ ග්‍රහගෝචරය ගැන කතා කරනකොට
ඔබගේ ග්‍රහ පිහිටීම ගැන කතා නොකරම බෑ. ඒ මොකද ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් බොහොම සරලවම තේරෙවි මම මේ කියන ග්‍රහ පිහිටීම ඔබේ තියෙනවද කියන එක. ඒත් එක්කම ලග්න ස්ථානයේ ග්‍රහයන් නැහැ. දෙවැන්නේ සිකුරු රාහු සඳු ග්‍රහයන්ද, තුන්වැන්නේ බුධද, හතරවැන්නේ රවි ග්‍රහයාද, පස්වැන්නේ නැහැ, හයවැන්නේ නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ ගුරු කේතු ග්‍රහයින්ද, නවවැන්නේ සෙනසුරු ග්‍රහයාද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ කුජ ග්‍රහයාද සිටිමින් තමයි ඔබට මෙම ග්‍රහමාරුව සිදුවෙන්නේ. සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට ඔබට සලකන්න පුළුවන්. ඔබගේ දොළොස්වැන්නාධිපති බලවත් වෙමින් තමයි මෙම ග්‍රහමාරුව ආරම්භ වෙන්නේ. ඉතින් ඒක නිසා එක පැත්තකින් ඔබ කරන කියන කටයුතු වලදී ඔබට සෞඛ්‍ය තත්වයන් ඔබට යම් යම් ප්‍රශ්න පනනගින්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන බොහෝම සැලකිලිමත්ව කටයුතු කළ යුතුම කාල සීමාවක් ලෙස මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. අනතුරු විපත් තරමක් වැඩි වේවි, බහුල වෙන කාල සීමාවක් වගේම ඔබ කලබලයට කරන කටයුතු නම් ඔබට එතරම්ම හිතකර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගින්දර ආශ්‍රිත කටයුතු වලදී ඔබ බොහෝම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන අවස්ථාවලදී බොහොම ප්‍රවේසම් වීම බොහෝ වැදගත් වෙනවා. වගේම අනතුරු විපත් වලින් යම් යම් කැළලි සහිත තුවාල ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන කාල සීමාවක්. ඔබ කරන කියන කටයුතු උපේක්ෂා සහගතව කළහොත් ඔබට අවහිරතා මැඩගෙන ඉදිරියට කටයුතු කරන්න පුළුවන්. බොහෝ ඉඩකඩක් මෙම කාල සීමාව තුළ තියෙනවා. වගේම ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සෑම අඟහරුවාදා දිනකම නිර්මාංශව සිට ඒ වගේම තමයි සෑම දවසකම මුලින්ම දවස ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කොළොන් වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමන්න ඔබට බොහොම සුබදායක කාල සීමාවක් බවට මෙම ග්‍රහමාරුව තුළ යම් අපල තත්ත්වයක් තිබෙනව නම් ඒ තත්ත්වය පත් කරගන්න පුළුවන්. අපේ මේ සූදානම බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නය ගැන කතා කරන්න. විශේෂයෙන්ම මිතුන ලග්නය ගැන කතා කරනකට ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් ඔබට බොහොම පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. මිතුන ලග්නෙහිම ඔබේ ග්‍රහ පිහිටීම නැත්නම් ගෝචර ගමන ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නස්ථානයේ සඳු රාහු සිකුරු යෝගයක් තිබෙනවා. ඒ වගේම තමයි දෙවැන්නේ බුධ ග්‍රහයාද, තුන්වැන්නේ රවි ග්‍රහයාද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ නැහැ, හයවැන්නේ නැහැ, හත්වැන්නේ ගුරු කේතු, අටවැන්නේ සෙනසුරු ග්‍රහයාද, නවවැන්නේ නැහැ, දහවැන්නේ නැහැ, එකොළොස්වැන්නේ කුජ ග්‍රහයාද, දොළොස්වැන්නේ ග්‍රහයින් නැතුව තමයි මෙම කාල සීමාව තුළ ග්‍රහ ගෝචර ගැන අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔබට තව සුවිශේෂ වූ දෙයක් මතක් කරන්න ඕන. මෙම සැප්තැම්බර් මාසේ 23 වෙනිදා රාහු කේතු මාරුවකුත් සිදු වෙනවා. ඉතින් ඔබට ඒ ගැනත් ඔබට අන්තර්ජාලයේ බලන්න පුළුවන්. මම ඉදිරියට වීඩියෝ එකක් නිකුත් කරනවා. ඉතින් ඒක නිසා ඔබගේ දොළොස්වැන්නට තමයි මෙම රාහු කේතු මාරුවත් සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැනත් බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරත් හොඳයි. මොකද රාහු නීච වෙමින් තමයි වෘෂභ රාශියට ඇතුල් වෙන්නේ. ඉතින් ඒ අතරම්ම සුබදායක තත්වයක් නෙවෙයි. ඉතින් ඔබේ ලග්න පලාපල ගැන කතා කරනකොට මේ ග්‍රහ ගෝචරයත් එක්ක ඇත්තටම මේ ඔබේ ලග්නේ බුධ නැත්නම් ලග්නාධිපති දෙවැන්නේ තමයි මේ අවස්ථාවේ ගමන් කරන්නේ. ඉතින් ඇත්තටම ඔබට යහපත් කාලයක් ලෙස මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබ කරන කියන කටයුතු වගේම ඔබ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවන යම් කටයුත්තක් පැහැදිලිවම සාර්ථක වේවි. ඒ වගේම තමයි මේ රාහුත් සමග ඔබට ලොතරැයි වාසනා උරගා බැලීමටත් ඔබ අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබට පොළොවෙන් ලැබෙන සම්පත්වලට ඉතාමත්ම සුභ කාලයක්. ඔබ මැණික් ආශ්‍රිතව කටයුතු කරන්නෙක් නම් ඔබේ අතමිට සරුවන කාල සීමාවක් වගේම ඔබගේ කුෂිකර්මාන්තයේ ආශ්‍රිතයම් කටයුතු කරන අයට නම් ඔබට බොහෝ නිෂ්පාදන ලාභ ප්‍රයෝජනත් කරගන්න පුළුවන්, විශාල මුදලකට අලෙවි කරගන්න පුළුවන් ඉඩකඩක් මෙම කාල සීමාව තුළ ලැබේවි. ඒ වගේම තමයි පැරණි ණය පිළිබඳව තිබූ යම් යම් අර්බුදකාරී තත්වයන් අනිවාර්යෙන් ඔබට निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. වගේම බොහෝ විට ඔබගේ පවුලේ සමගියට පසුගිය කාල සීමාව තුළ මත ගැටුම් නිර්මාණය වුණා නම් මත ගැටුම් තිබුණා නම් ඒවා අඩු කරගෙන දුරු කරගෙන ඔබට කටයුතු කරන්න අනිවාර්යෙන් ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් යම්
සුළු සුළු අපල තත්ත්වයන් තිබෙනවා නම් ඔබට පුළුවන් අඟහරුවාදා දින එක ශල්‍ය කර්මයට ලක් වූ අයෙක්ට ආහාර පාන නැත්තම් බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන්න. එතකොට ඔබට මෙම ග්‍රහ මාරුව තුල තිබෙනා වූ යම් යම් අසුබ තත්ත්වයන් සුබදායක තත්ත්වයන් බවට පත් කරගෙන ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපේ මේ සූදානම සඳු ග්‍රහය නැත්තම් චන්ද්‍රයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. කටක ලග්නය ගැන කතා කරනකොට ඔබගේ ගෝචර ගමන ගැන කතා කරගතු වූ විශේෂයෙන්ම ඔබගේ ලග්නස්ථානයේ බුධ ග්‍රහයාද දෙවැන්නේ රවි ග්‍රහයාද තුන්වැනි ග්‍රහයින් නැහැ හතරවැනි ග්‍රහයින් නැහැ පස්වැනි ග්‍රහයින් නැහැ හයවැනි කේතු ගුරු ග්‍රහයාද හත්වැනි සෙනසුරු ග්‍රහයාද අටවැනි ග්‍රහයින් නැහැ නවවැනි ග්‍රහයින් නැහැ දහවැනි කුජ ග්‍රහයාද එකොළොස්වැනි ග්‍රහයින් නැහැ දොළොස්වැනි සිකුරු රාහු සඳු යෝගයකින් තමයි ඔබට මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ විශේෂයෙන්ම ඔබගේ දහවැන්නට රැකියා ස්ථානයට තමයි මෙම කුජ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ ඔබට සුවිශේෂ වූ කාලයක් විදියට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන් මොකද ඔබේ ලග්නයේ දහවැන්න නැත්නම් රැකියාව සම්බන්ධව ගැන කතා කරනකොට මේ කාල සීමාව තුළ රැකී ආරක්ෂාවල තිබුණු යම් අර්බුදකාරී වටපිටාව निराකරණය කර ගැනීමට ඔබට මෙම ග්‍රහ මාරුව අනිවාර්යෙන්ම ඉවහල් වෙනවා ඒ වගේම තමයි ඔබ ආරක්ෂකංශේ නැත්නම් නීතිඥාංශේ උපදේශනාංශේ ආදී රැකියාවල නිරත වන ඔබට ඔන්න ඔබට බොහෝම සුබදායක කාල සීමාවක් ඔබ කැමැති පරිදි ඔබ කැමැති දේවල් නැත්නම් ඔබගේ අභිමතාර්ථ සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙන කාල සීමාවක් වෙනදාට වඩා ඔබ කායික වගේ විශේෂයෙන්ම ඔබ කතා කිරීමේදී බොහොම ප්‍රවේශම් සහගතව කටයුතු කරනා වගේම ඔබ කරන කියන කටයුතු බොහෝ වයට දැනෙන ස්වභාවයක් තිබෙනවා ඉතින් ඒක නිසා ඔබට ඒ බොහොම සුබදායක විදියට පෙන්눔 කරනවා ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ හැඟීම් වලට මුල් තැන දීමේ ස්වභාවය වැඩි වෙන්න පුළුවන් ආදරය ප්‍රේමය ආදී දේවල් වලදී රැවටීම් වලට හසු වෙන්න නම් පුළුවන් ඉඩකඩ තිබෙනවා ඔන්න නංගිල මල්ලා බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාවක් දුවාල පුතාල බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන් ඔබ බොහොම බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම තමයි වඩාත්ම වැදගත් වන්නේ ඔබගේ චරිතයට කීර්තියට හානි සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන බොහොම සැලකිලිමින් යුතුව කටයුතු කරන්න විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට යම් යම් පිරිහීම් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා සෙම් ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා වගේම අවේලාවේ ස්නානය කිරීමෙන් වැළකීම බොහොම සුබයි ඔබට තිබෙන යම් යම් අවහිරතා නැත්තම් අපල තත්ත්වයන් දුරු කර ගැනීමට ඔබට පුළුවන්කම තිබෙනවා නම් අඟහරුවාදා දිනක නිර්මාංශව වැඩ කටයුතු ආරම්භන්න ඒ වගේම තමයි අඟහරුවාදා දවසක ගිලන්වසි ඉඳින භික්ෂුවකට හෝ ශල්‍ය කර්මයකට ලක් වූ අයෙක්ට ආහාර නැත්තම් බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන්න ඒ ඔබට බොහොම සුබදායක ග්‍රහ මාරුවක් බවට පැහැදිලිවම පත්වේවි අපේ මේ සූදානම රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න විශේෂයෙන්ම සිංහ ලග්නය ගැන කතා කළ යුතුම කාල සීමාවක් විදිහට මෙහි කාල සීමාව හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපති බලවත්ව සිඳින කාලයක තමයි මේ කුජ මාරුවත් සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට බොහොම සුවිශේෂයි ඔබට බොහොම ලැබීම් තිබෙන ග්‍රහ මාරුවක් විදියට මෙම ග්‍රහ මාරුව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් එහෙම ඔබගේ ලග්නස්ථානයේ රවි ග්‍රහයාද බලවත් වෙලා තමයි ඉන්නේ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ගුරු කේතුද, හයවැන්නේ සෙනසුරුද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ කුජ ග්‍රහයාද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ සිකුරු රාහු සඳුද දොළොස්වැන්නේ බුධ ග්‍රහයාද සිටිමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ විශේෂයෙන්ම ඔබට ආවේගශීලී ගති ලක්ෂණ මතු කරන කාල සීමාව. කෙතරම් ඔබට බාධක තිබුණත් ඔබගේ අරමුණු කරා ළඟා වීමට ඔබට අනිවාර්යෙන්ම හැකියාව තිබෙන කාල සීමාවක් විදියට මෙම ග්‍රහ ගෝචරය සහ මේ කුජගේ බලපෑමත් සමග අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විවාහ ඔබ යම් අවස්ථාවකදී ඔබගේ විවාහය ප්‍රමාද වුණා නම් එන්න අන්නේ විවාහය ප්‍රමාද වූ සිංහ ලග්න හිමියන්ට ප්‍රබල මංගල සීනු හඬවන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි
ඔබගේ ලග්නාධිපතිත් ලග්නස්ථානයේ ගමන් කිරීමත් එක්ක එය බොහොම සුබදායකයි විශේෂයෙන්ම ඔබට පවුලේ අයගේ දියුණුව වෙනුවෙන් ගන්න ලබන තීන්දුව తీරන අති සාර්ථක අන්දමින් නිම කර ගන්න පුළුවන් වගේම ඔබ අඟහරුගේ රවිගේ මහදසා අතුරුදසා ගත කරන අයෙක් නම් බොහොම සුබඵල පහසුවෙන්ම ළඟා කර ගැනීමට ඔබට ඉඩ කඩ තිබෙනවා ඒ වගේම තමයි ඌෂ්ණාධික රෝගවලින් පපුවට හිසට යම් යම් බාධක තත්වයන් ගෙන දෙන්න පුළුවන් අඟහරු ආදා දිනක ඔබට පුළුවන්කම තිබෙනව නම් ධාතු කරඬුව වහන ලේන්සුවක් පන්සලකට පූජා කරන්න ඔබට වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට මෙම ග්‍රහමාරුව පැහැදිලිවම පත් කරගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් අපේ මේ සූදානම බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න කන්‍යා ලග්නය ගැන කතා කරනකොට ඔබට බොහොම පහසුවෙන්ම පුළුවන් මම මේ කියන ගෝචර ගමන අනුව ඔබට කුජ ග්‍රහයාගේ පිහිටීම ගැනත් බලා ගන්න විශේෂයෙන්ම ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ දෙවැන්නේ ග්‍රහයින් නැහැ තුන්වැන්නේ ග්‍රහයින් නැහැ හතරවැන්නේ ගුරු කේතුද පස්වැන්නේ සෙනසුරුද හයවැන්නේ නැහැ හත්වැන්නේ නැහැ අටවැන්නේ කුජ ග්‍රහයාද නමවැන්නේ නැහැ දහවැන්නේ සිකුරු රාහු සඳුද එකොළොස්වැන්නේ බුධද දොළොස්වැන්නේ රවිද සිටිමින් තමයි මෙම ග්‍රහමාරුව සිදුවෙන්නේ. ඉතින් ඔබගේ පැමිණෙන්නේ අටවැන්නට තමයි මේ කුජ ග්‍රහය ඇවිල්ලා බලවත් වෙන්නේ. ඔබට සුවිශේෂ වූ කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මෙම ග්‍රහමාරුව ඔබට දීර්ඝායුෂ ලැබෙන යෝගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග ඔබට සෞඛ්‍ය තත්වයන්ට එතරම්ම යහපත් වෙන්නේ නැහැ. ඉතින් ඔබ ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනවා වගේම සුළු වසනීපවලදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඔබ වග බලා ගන්න. නැත්තම් ඔබට තිබෙන රෝග තත්වයන් වලට යම් යම් තවත් රෝග තත්වයන් වැඩි වෙන්න පුළුවන්. ලේ ආශ්‍රිත යම් යම් රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන් වගේම චර්ම රෝග ඇතිවීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා ඒ වගේම තමයි සුරසල් සතුන් ආශ්‍රය කිරීමේදී කල්පනාකාරීවම අතිශය වැදගත් වෙනවා වගේම ආදරය ප්‍රේමය සම්බන්ධව නැත්නම් විවාහය ආශ්‍රිත කටයුතු වලදී තෙවන පාර්ශවීය අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් ඒ ඔබ ඒ ගැන සැලකිලිමත් වේ කටයුතු කරන්න ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වගේම ඔබට යම් යම් සුළුසුළු යම් ගැටලු තියෙන්න පුළුවන් ඔබට යම් යම් පොඩි පොඩි අපල තියෙන්න පුළුවන් නමුත් ඔබට සමස්තයක් විදියට මේ කුජ ග්‍රහයා අටවැන්නට පැමිණීම අතිශය සුබදායකයි මොකද ඔබගේ ලග්නාධිපති 11වැන්නේ ගමන් කරනා වගේම ගුරු ඒ වගේම සිකුරු කියන ග්‍රහයන් ඔබගේ ගමන් කිරීමත් එක්ක සමස්තයක් විදියට ඔබට මෙම ග්‍රහමාරුව සුබපලත් කරනවා ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් සුළු හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ආකාරයකට ගිලන්ව හිඳින රෝගියෙකුට යම් අයුරින් උදව් උපකාර කරන්න ඔබට පුළුවන් නම් බෙහෙත් වර්ග නැත්නම් බෙහෙත් ස්වල්පයක් හෝ දන් දෙන්න පුළුවන් නම් අතිශය සුබදායක ග්‍රහමාරුවක් බවට මෙම ග්‍රහමාරුව පත් කරගන්න පුළුවන් අපේ මේ සූදානම සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්න විශේෂයෙන්ම ඔබගේ ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් බොහෝම පහසු වේවි විශේෂයෙන්ම මෙම කුජ මාරු ඔබගේ හත්වැන්නට විවාහ ස්ථානයට පැමිණෙන්නේ මෙතෙක් කල සතුරු ස්ථානගතව ඉඳලා විවාහ ස්ථානයට පැමිණෙනවා ඉතින් ඒකත් එක්ක අපි ගෝචර ගමන ගැන කතා කරොත් ලග්න ස්ථානයේ මේ අවස්ථාවේ ග්‍රහයින් නැහැ දෙවැන්නේ නැහැ තුන්වැන්නේ ගුරු කේතුද හතරවැන්නේ සෙනසුරුද පස්වැන්නේ නැහැ හයවැන්නේ නැහැ හත්වැන්නේ කුජ ග්‍රහයාද අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ සිකුරු රාහු සඳුද දහවැන්නේ බුධ ග්‍රහයාද එකොළොස්වැන්නේ රවි ග්‍රහයාද දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ ඉතින් මේ ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න වෙන්නේ ඉතින් තුලා ලග්න හිමි ඔබට බොහොම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට සලකන්න පුළුවන් මොකද මම අර හත්වැන්න ගැන මුලින්ම කතා කරා ඔබගේ විවාහ ස්ථානයේ තමයි මේ ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඉතින් ඒකින්ද ඔබට පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝගය ඔබට යෙදී තිබෙනවා මෙම ග්‍රහමාරුවත් සමග. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ පසුගිය කාල සීමාව තුළ විදේශගත වීමට තිබූ බාධක තත්වයන් ඉවත් වෙලා යාවි. ඒ වගේම තමයි විදේශගත හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වුණා නම් ඒවාද ඔබට නැවත අනිවාර්යෙන් ලැබෙනවා වගේම විශේෂයෙන්ම ඔබ
තුලා ලග්නහිමියෝ ඔබට පසුගිය කාල සීමාව තුලග යම් යම් සෙනසුරුගේ බලපෑමුත් ඇති වෙන්නේ නැති එම තත්ත්වෙට දුරු කරගෙන මෙම අඟහරුගේ කුජ රාශිගත වීමත් සමග ඔබට යහපත් කාලයකට මුහුණ දීමට ඉඩ කඩ තිබෙනවා ඔබගේ යුග ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට පුළුවන් වුණත් සමස්තයක් විදියට බොහෝම සුබදායක වාතාවරණයක් ගෙන දෙනවා ඔබ ලෞකික ආශාවන්ට වඩා ලෝකෝත්තර ආශාවන්ට නැඹුරු වීම නිසා විශාල වූ මානසික තෘප්තියක් ඔබට හිමි වෙනා වගේම ඔබ කරනු ලබන වගේම ඔබ කරන්න බලාපොරොත්තු වන ධනෝපායන නැත්නම් ඔබගේ ධනය සම්බන්ධ කටයුතු වලට අතිසාර්ථක බවක් මෙම කාල සීමාව තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන ස්නායු ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා ඔබ ඒ ගැන බොහොම සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අඟහරුවාදා දිනවල හඳුන් කූරු ගල්වන බඳුන් තුනක් පිරිසිදු කර සුදු වැලිය තුරා හඳුන් කූරු තුනක් පත්තු කරන්න ඔබට වාසනාවන්ත කාල සීමාවක් බවට මෙම කාල සීමාව පැහැදිලිවම පත්වෙන බව මට කියන්න පුළුවන් අපේ මේ සූදානම වෘශ්චික ලග්නය ගැන කතා කරන්න වෘශ්චික ලග්නය ගැන කතා කරනකොට ඔබට සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති බලවත් වෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. හැබැයි තව දෙයක් මතක් කරන්න ඕන වෘශ්චික ලග්න හිමි ඔබට ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ 6 වැන්නට. ඉතින් අපි ග්‍රහ ගෝචරය ගැන කතා කළ යුතුයි. ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්නස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ගුරු කේතු ග්‍රහයාද, තුන්වැන්නේ සෙනසුරුද හතරවැන්නේ ග්‍රහයින් නැහැ පස්වැන්නේ නැහැ හයවැන්නේ කුජ ග්‍රහයාද හත්වැන්නේ ග්‍රහයින් නැහැ අටවැන්නේ සිකුරු රාහු සඳුද නවවැන්නේ බුධ ග්‍රහයාද දහවැන්නේ රවි ග්‍රහයාද එකොළොස්වැන්නේ නැහැ දොළොස්වැන්නේ නැහැ ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මෙම ග්‍රහ ගමන ඔබට ග්‍රහ ගෝචර ගමන ගැන බලා ගන්න පුළුවන් මේ පස්වැනි රාශියේ ඉඳපු කුජ ග්‍රහයා හයවැන්නට රෝගස්ථානයට පැමිණීම තුළ ඔබට මිශ්‍ර පළගෙන දෙන කාල සීමාවක්. ඉතින් ඒක නිසා ඔබ කරන කටයුතු වල සාර්ථකත්වය අත්විඳීමට ඔබට අනිවාර්යෙන් හැකියාව ලැබෙනවා. ඔබ තාක්ෂණික කාර්මිකාංශයේ ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ඔබට ඉතාමත්ම යහපත් කාල සීමාවක් උදා වෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට අධික අනුකම්පාව ඒ වගේම තමයි ත්‍යාගශීලීත්වය ඔබට එතකම්ම හිතකර තත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ. ඒ වගේම තමයි රැවටීම් වලට මුලාවේ වැටීම් වලට ඉඩකඩ තිබෙනවා වගේම අධ්‍යාපනයේ නිරතවන අය ඔබ ඒ ගැන සඳහා වැඩි අවධානයක් යොමු කරන්න විශේෂයෙන්ම ඔබට අධ්‍යාපනයේ ටිකක් මහන්සි වෙන්න වේවි. ඔබ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අනපේක්ෂිත බාධා කරදර ගෙන දීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ හැම දෙයකදීම බොහොම හිතනවට වඩා උත්සාහයෙන් කටයුතු කරන්න. එතකොට ඔබට ජයග්‍රහණයන් අනිවාර්යෙන් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සෙනසුරුගේ යම් යම් මහදසා අතුරුදසා ගෙවන අය නම් බොහොම ප්‍රවේශම් වීම අතිශය වැදගත්. මොකද ඔබගේ ලග්නාධිපති හයවැන්නේ ගමන් කිරීමත් සමග ඒ වගේම තමයි වම් පාදයේ ආශ්‍රිත යම් යම් ආබාධිතා ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරනවා වගේම නිදන්ගත රෝග තත්ත්වයන් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තෙල් නැත්නම් සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගන්න. ඒ වගේම තමයි ඔබට යම් යම් සුළුසුළු අවහිරතා අපහසුතා මගහරවා ගැනීමට ඔබට ඉඩකඩ තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් අඟහරුවාදා දවසක කතරගම දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. ඔබට යම් සුළු හෝ අපල තත්ත්වයක් තිබෙනව නම් එම අපල තත්ත්වය දුරු කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපේ මේ සූදානම ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න කුජ මාරුව ධනු ලග්න හිමි ඔබට කොහොම බලපානවද කියන එක. විශේෂයෙන්ම මෙතෙන්දී අපි ඔබගේ ගෝචර ගමන ගැන කතා කරොත් එහෙම ඔබගේ ලග්නස්ථානයේ කේතු ගුරු යෝගයක්ද දෙවැන්නේ සෙනසුරුද තුන්වැන්නේ ග්‍රහයින් නැහැ හතරවැන්නේ ග්‍රහයින් නැහැ පස්වැන්නේ කුජ ග්‍රහයාද හයවැන්නේ ග්‍රහයින් නැහැ හත්වැන්නේ සිකුරු රාහු සඳු යෝගයක්ද අටවැන්නේ බුධ ග්‍රහයාද නවවැන්නේ රවි ග්‍රහයාද දහවැන්නේ ග්‍රහයින් නැහැ එකොළොස්වැන්නේ නැහැ දොළොස්වැන්නේ නැහැ මේ ආකාරයට තමයි ඔබගේ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෝචර ගමන ගැන කතා කරනකොට කුජ ග්‍රහයා ඔබගේ සම්ප්‍රාප්ත වෙන්නේ
පූර්ව අධ්‍යාපන ස්ථානයට නැත්නම් පස්වැන්නට. ඉතින් පස්වැන්නට ඔබගේ කුජග්‍රහය පැමිණීමත් එක්ක දැනුම මිදුම ආශ්‍රිත කරන කටයුතු වලින් අතිසාර්ථක ප්‍රතිඵල පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. මොකද බලවත් වෙමින් තමයි මෙම කුජග්‍රහය පැමිණෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ පැහැදිලිවම අධ්‍යාපනයේ නිරත වන දූ දරුවන් හට ඒවයින් ජයග්‍රහණත් කරගන්න පුළුවන් ඉඩකඩ පත් තිබෙනවා. ඒ වගේම තමයි තරඟ විභාග නැත්නම් සම්මුඛ පරීක්ෂණ වලින් විශේෂ ජයග්‍රහණත් කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාලයක් විදියට මෙම කුජ මාරුව ඔබට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝගයේ උදාකරන මේ කුජ ග්‍රහය ඔබට එක පැත්තකින් මෙම ග්‍රහ මාරුවත් එක්ක අතිසාර්ථක ප්‍රතිඵල උදාකරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට දුරදිග නොසිතා කරන ලබන කටයුතු වලින් ඒ වගේම තමයි ඔබ කියන වචන වලින් ඔබගේ චරිතයට කීර්තියට හානි පමුණුවන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් කරන්න ඔය කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත් මෙම කාල සීමාව තුළ. ඔබ උරුමයන් පිළිබඳව යම් අර්බුදකාරී තත්වයන් තිබුණා නම් ඒ තත්වයන් निराකරණය කර ගැනීම ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔන්න ඔබට ගේදොර ඉඩකඩම් ආශ්‍රිතව නැත්නම් ඔබ විදේශවල ජීවත් වෙන අය වෙන්න පුළුවන්. අන්න ඒ සම්බන්ධ යම් ගැටලු තිබුණනම් ඔන්න ඒවා निराකරණය කර ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබට තිබෙන්නා වූ යම් යම් අහිතකර තත්වයන් වලට ඔබට හිතකර තත්වයන් බවට පත් කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අඟහරුවාදා දිනක අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුවකට පාවහන් යුගලක් පූජා කරන්න ඔබට බොහෝම සුබදායක ග්‍රහමාරුවක් බවට මෙම ග්‍රහමාරුව පැහැදිලිවම පත් කර ගන්න පුළුවන්. අපේ මේ සූදානම ශනි ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නයේට මෙම කුජ මාරුව කොහොමද කියන එක කතා කරන්න. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කළොත් එහෙම ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් බොහොම සරලවම තේරේවි. විශේෂයෙන්ම ඔබ විදේශයක සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් බොහොම සරලවම මම කියලා දෙන්න උත්සාහ කරනවා මෙතෙන්දී. මකර ලග්න හිමි ඔබගේ ලග්නස්ථානයේ සෙනසුරු ග්‍රහයාද, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ඔබට කුජ ග්‍රහය බලවත් වෙමින් තමයි මෙම කුජ මාරුව සිදු වෙන්නේ. ඒ වගේම පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ සඳු රාහු සිකුරුද, හත්වැන්නේ බුධ ග්‍රහයාද, අටවැන්නේ රවි ග්‍රහයාද, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ ගුරු කේතු යෝගයක් තමක තමයි මෙම ග්‍රහ මාරුව ඔබට සිදු වෙන්නේ. ඉතින් ඔබගේ ගහ ගෝචරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔබගේ ඉඩකඩම් යාන වාහන දේපල සම්බන්ධ ස්ථානයට ඔන්න කුජ ග්‍රහය හතරවැන්නට පැමිණෙනවා. ඉතින් ඔබට මෙම හතරවැන්නට පැමිණීමත් එක්කම ගේදොර ඉඩකඩම් ආශ්‍රිත තිබූ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම තමයි ඔබ කරන ලබන කටයුතු වගේම ඔබ ගෙවල් දොරවල් ආරම්භ කරන්න, අලුතෙන් හදන්න, තව වෙනත් තැනක පදිංචි වෙන්න, නැත්නම් ඔබගේ රැකියාවෙන් වෙන ස්ථානයක පදිංචි වෙන්න, ඔන්න එම බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් කාල සීමාවක් විදියට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. උසස් අය සමග නැත්නම් ප්‍රභූ අය අතර තිබුණු අමනාපකම් මගහැරි හොඳ හිත වර්ධනය වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම මූල්‍යලාභත් කර ගැනීමට ඔබට පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාරාදිය ඔබ කරනවා නම් සේවකයන් සමග ගනුදෙනු කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. දුවදරුවන් ආශ්‍රිත තීන්දුව තීරණ ගැනීමේදී වැඩි වාර ගණනක් සිතා බලා කටයුතු කිරීම අතිශය වැදගත්. වගේම උණ ප්‍රතික්ෂාවාදී බෝවන රෝග පීඩා තත්ත්වයන් ඔබට වැඩියෙන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි සෙනසුරු මහදසාවක් සෙනසුරු අතුරු දසාවක් ගත කරන අයෙක් නම් මෙම කාල සීමාව තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් යම් සුළු හෝ අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙන ඔබට ළඟම තිබෙන විහාරයකට බෝධිය නාවන පෑන් කල තුනක් පූජා කරන්න ඔබට මෙම ග්‍රහමාරුව වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් කරගෙන ජීවිතය පැහැදිලිවම සාර්ථක කරගන්න පුළුවන්. අපේ මේ සූදානම කුජමාරුව සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඇත්තටම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න
නැත්තම් මම මේ කියන ආකාරයට ග්‍රහයින් ඔබගේ කේන්ද්‍ර සටහන තුළ බොහොම සරලව අඳුර ගන්න පුළුවන් වේවි. කුම්භ ලග්න ලංකා ඔබගේ කේන්ද්‍ර සටහනේ ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නට තමයි මේ කුජ ග්‍රහය පිවිසෙන්නේ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ සිකුරු රාහු සඳු ග්‍රහයාද, හයවැන්නේ බුධ ග්‍රහයාද, හත්වැන්නේ රවි ග්‍රහයාද, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ නැහැ, එකොළොස්වැන්නේ කේතු සහ ගුරු ග්‍රහයාද, දොළොස්වැන්නේ සෙනසුරු ග්‍රහයාද සිටිමින් තමයි මෙම ග්‍රහමාරුව ඔබට උදා වෙන්නේ. බොහොම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට කුඹ ලග්න හිමි ඔබට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබගේ ලග්නාධිපති බලවත් වෙලා දොළොස්වැන්නේ ඉන්නවා. ඉතින් වික්‍රමස්ථානය වන සහෝදර ස්ථානය වන ඉස්ථානයට තුන්වැන්නට කුජ ග්‍රහය බලවත් වෙලා පැමිණෙනවා. ඇත්තටම මෙම ග්‍රහමාරුවත් එක්ක කතා කරනකොට නිලතල නම්බුනාම ලබන්න නම් ඉතාමත්ම සුභ කාලයක්. ඒ වගේම තමයි ඔබගේ කීර්තිය ප්‍රසිද්ධිය වැඩි කරගන්න වගේම පිරිවර සම්ප්‍රාප්තිය නැත්නම් පිරිවර ඔබට බොහෝ කාල සීමාවකට පසු ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට ඔබ සමාජශීලී වගේම ආගමික කටයුතු වල නිරත වන ඔබට අනිවාර්යෙන්ම සමාජයේ කටයුතු වලට මූලිකත්වයේ හිමිවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි රැකී රක්ෂා ඒ වගේම තමයි පදිංචි ස්ථානවල යම් යම් වෙනස් වීමට ඉඩ කඩ තිබෙනවා වගේම හැබැයි වෙනස් වීම ඔබට සාර්ථකත්වය ගෙන දෙන බව පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව තුළ ඔබගේ යුග ජීවිතය තුළ තිබෙන්නා වූ මතභේදකාරී තත්වයන් निराකරණය කර ගැනීමට ඉඩ කඩ තිබෙනවා වගේම මුත්‍රාශ්‍රිත රෝග තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන බොහෝම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට යම් සුළු හෝ අපල තත්වයක් මෙම ග්‍රහමාරුව තුල පවතිනව නම් ඔබට පුළුවන් මෙම ග්‍රහමාරුව තුල ගිලන්ව හිඳින භික්ෂුවකට බෙහෙත් වර්ග කිහිපයක් දන් දෙන්න. ඔබට මෙම අපල තත්වයන් දුරු කරගෙන ජීවිතය තව තවත් සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපේ මේ සූදානම රාශිවලල්ලේ අවසාන රාශිය වන මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්නය ගැන කතා කරනකොට ඔබගේ කේන්ද්‍ර සටහන ඔබට අතර ගත්තොත් මම මේ කියන දේ සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්නස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නට තමයි මෙම ග්‍රහමාරුව තුල කුජ ග්‍රහයා පිවිසෙන්නේ. විශේෂයෙන්ම තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ සිකුරු රාහු සඳුද, පස්වැන්නේ බුධ ග්‍රහයාද, හයවැන්නේ ග්‍රහයින් සිටිනවා රවි ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ ගුරු සහ කේතු ග්‍රහයාද, එකොළොස්වැන්නේ සෙනසුරු ග්‍රහයාද, දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. මෙන්න මේ ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචරය මෙම කුජ ග්‍රහය දෙවැන්නට පැමිණීමත් සමග නැත්නම් දෙවැන්නට ඔබගේ ධනස්ථානයට ඇවිල්ලා බලවත් වීමත් එක්ක ග්‍රහ ගෝචරය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට සුවිශේෂයි, බොහොම සුවිශේෂ කාලයක්. ඔන්න ආර්ථිකමය වශයෙන් ඔබට යම් යම් ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ඔබේ දෙවැන්න වූ ධනස්ථානයට තමයි මෙම කුජ ග්‍රහය ප්‍රවේශ වෙලා සිටින්නේ. ඒ වගේම තමයි ඉවසීම බොහොම ප්‍රගුණ කරන තරමට ඔබට සුභ ප්‍රතිඵලත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආවේගශීලී තත්වයන් නිසා ගැටලු ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. රැකී රක්ෂාවල ප්‍රධානින් අතර දෝෂ දර්ශනයට ලක්වීමේ ඉඩකඩ පවතින නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනා වගේම ඔබ බොහොම උපේක්ෂාශීලීව වැඩ කටයුතු කරන්න උත්සාහ කරන නිතරම. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ කාන්තා පාර්ශ්වය සමග කටයුතු කිරීමේදී වැඩි වාර ගණනක් කල්පනා කරමින් කටයුතු කරන්න. මොකද යම් යම් අපල තත්වයන් ගෙන දෙනෝ වගේම ඔයි ඔබ කොයි කාගේ අඩුපාඩු දැක්කත් ඒ වගේම තමයි ඔබට සමහර විට යම් අඩුපාඩුවක් දැක්කොත් ඉවසගෙන ඉන්න බැරි වේවි. කිසිම වෙලාවක ඒවා කියන්න යන්න එපා. ඔබට යම් යම් අස්ථාන චෝදනා පවා ඇති වෙන්න පුළුවන්. ඔබට අනවශ්‍ය කරදර පවා පැටලෙන්න පුළුවන් ඉඩකඩ තියෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට සතුරු කරදර බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනයේ නිරත වන ඔබට එම කටයුතු වල සාර්ථකත්වය
තරමක් අඩුවීමට ඉඩකඩ තිබෙනව වගේම ඔබට තෙවන පාර්ශවයන්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවේ විශේෂයෙන්ම ඔබ විවාහ වීමට බලාපොරොත්තුව සිටිනවනම් ඔබ විවාහයේ සිටින කෙනෙක් නම් ඔබ ඒ ගැන බොහෝම කල්පනාකාරීව කටයුතු කරන්න ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන ඔබට යම් සුළු හෝ අපල තත්වයක් තිබෙනවනම් ඔබට පුළුවන්කම තිබෙනවා රතු කැකුළු බත් පාර්සල් තුනක් අතපය වාරු නැති යාචකයන්ට ලබා දෙන්න උත්සාහ කරන්න එය බ්‍රහස්පතින්දා දවසක ලබා දෙන්න එය බොහොම සුබයි මම ඔබටම මේ ඉදිරිපත් කළේ රාශි 12ටම හිතකර තත්වයන් තිබෙන්න පුළුවන් අහිතකර තත්වයන් තිබෙන්න පුළුවන් මේ පලාපල විස්තරය තුළ මම හැකිය ආකාරයට නිවැරදි ආකාරයට තමයි මේ පලාපල විස්තරය ගෙන එන්නේ ඉතින් ඒක හින්දා ඔබට යම් යම් දේවල් වලට මුහුණ දෙන්න සිදු වේවි ඒ නිසා මම හැම වෙලාවෙම මේ පලාපල විස්තරය ඉදිරිපත් කරන්නේ ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඉතින් මම මේ කියන සෑම දෙයකින්ම ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා නම් මං ඒ දේ තමයි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ තවත් මෙවැනිම ප්‍රබල ග්‍රහමාරු කීපයක් සිදු වෙනවා රාහු කේතු මාරුවක් සිදු වෙනවා ඒත් එක්කම රවි මාරුවක් සිදු වෙනවා ඒ වගේම සිකුරු මාරුවක් සිදු වෙනවා ඉතින් එවැනි ප්‍රබල ග්‍රහමාරු කීපයක්ම මං ඉදිරියේදී ඉදිරිපත් කරනවා ඉතින් ඔබ එම ග්‍රහමාරුත් නරඹන්න කියලා මම ඔබට කියා සිටිනවා ඔබ සැමට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සම්මා සම්බුදු සරණයි